थी अपन अब। महाजन सेवे उदेशाय दह नववन शतवर्षी अवसान समय कोलंब नगरे प्रभुंगे वासभूमियाकु मोदर पिहिटी पेरणी मंदिरवलिन एकक्कुये एली हाउस मेदुराई चार्ल्स एम्ब्रोस लॉरेंस महता आगंतुक हितवतुंट सेलकुए मेहदीय सर सोलमन डायस बंडार नायक महामुदलिकुमा 1899 दी एली हाउस मंदिरेहि पदिंचिविय एतुमागे पुत्रवन वशेन सोलमन वेस्ट रिड्जवे डायस बंडार नायक कुमरुवा 1899 जनवरी 8 වෙනිදා මෙලොව එළිය දුටුවේද මේ මැදුරේදී එහෙත් ඔහුගේ බාල කාලයෙන් වැඩි හරිය ගත වුනේ සිය පියාණන්ගේ ගම්බද නිවාසය වන පොරගොල්ලේ බලව්වේය අනාගත මහජන නායකයා වෙමින් පොදු මිනිසාගේ යුගය උදා කිරීමේ වාසනා මහිමේ ඇතිව බණ්ඩාර නායක කුමරු උපත ලද්දේ සුඛෝපභෝගී ජීවිතයකට සියලු හිමිකම් ඇති රදළු පවුලකය. එතුමාගේ පරම්පරා තුනකම මුතුන් මිත්තු ඉංග්‍රීසි ආණ්ඩුකාරවරුන්ගේ වාසල මුදලිකම් දැරූහ. එතුමාගේ මුත්තණුවන් වන ඩොන් සොලමන් ඩයස් බණ්ඩාර නායක මහතා කොළඹ මහනුවර මහා මාර්ගයේ තැනීම සඳහා කළ ආධාරයට බ්‍රිතාන්‍ය පාලකයන්ගෙන් සම්මානද ලැබුවේය. එතුමාගේ සීයාවන ඩොන් ක්‍රිස්ටෝපල් හෙන්ඩ්‍රික්ස් ඩයස් බණ්ඩාර නායක මහතා වාසල මුදලි තනතුර මෙන්ම නැගෙනහිර සියනෑ කෝරළේ මුදලි තනතුරද දැරුවේය. එතුමාගේ පියාණන් වන ශ්‍රීමත් සොල්මන් ඩයස් බණ්ඩාර නායක මහතා යටත් විජිත පාලන යුගයේ ලබාගත හැකිව තිබූ ඉතා උසස්ම දේශීය පදවිය වන මහා මුදලි තනතුරද ලබා ගත්තේය. එසේ දවුවත් බණ්ඩාර නායක කුමරුවන්ගේ ඉරණම වූයේ අධිරාජ්‍යවාදී රදළ යුගයේ සෙසුව පැවති බැමි සිඳ බිඳ දමා මහජන යුගයක් බිහි කිරීමේ මහජන නායකයාණන් වීමය. සර් සොලමන් ආණ්ඩුකාරවරුන්ගේද
ब्रिटानी राजपाले कुलपग मित्रे එතුමා අසුන් පිට යෑමටද ආගන්තුක සත්කාරෙහි යෙදීමටද මහත් ලෝභාවක් දැක් වූ ප්‍රතාපවත් පුරුෂයෙකි 1897 දී වික්ටෝරියා මහරජිනගේ වජ්‍ර ජයන්ති උත්සවයේදී මෙතුමා පිළිගත් ආකාරයේ දක්වන පැරණි පින්තූරයකි පුත්‍රයාගේ අදහස් මීට හාත්පසින් වෙනස් විය එහෙත් පියාණන්ගෙන් ලත් ජන්ම දායාදයක් වූ සත්ව කරුණාව ඔහු තුල ජීවිතයේ කෙළවර වන කුරුම රැඳී තිබින. එතුමාගේ මෑණියන්ද ධනවත් රදල පවුලකින් පැවතා කුලකාන්තාවකි. එතුමියද එතුමියගේ මාතාවමෙන් ඍජු ගතිගුණ වලින් සම්පූර්ණ වූවාය. මව්පසින්ද බණ්ඩාරනායකතුමාට හිමි වූයේ පාරම්පරික උසස් මානසික උරුමයකි. මව්පසින් එතුමාගේ මුත්තණුවන් වූයේ ශාස්ත්‍රධාරියෙකු ලේඛකයෙකු මෙන්ම දේශ මාමකයෙකුද වූ ජේම්ස් ද අල්විස්තුමාය. කොරමුල්ලේ බලහුවේ මේ කාමරය අනාගත අගමැතිවරයාගේ ලදරු ආගාරය විය. එතුමා ළමා කාලයේ නිදාගත්තේ මේ වියන්නෙහිය. සඳළු තලයේදී එතුමාගේ තරුණ ඇසට ලක්වන්නට ඇත්තේ අවට ඇති මේ දර්ශනීය පරිසරයයි. නම කාලයේ සියාරු රැසකි. සත් අවුරුදු වියේදී ඔහුට ගල්පටල රෝගී අධික ලෙස රෝගාතුර විය. එවිට ප්‍රතිකාර කළ ලෝක ප්‍රසිද්ධ දොස්තර ඇල්ඩෝ කැස්ටලානි මහතාද මෙතුමා කදිම නිර්භීත දරුවෙකු බව දැනගත්තේය. ඊට අවුරුදු බොහෝ ගණනකට පසු බණ්ඩාරනායක මහතා අගමැතිව සිටින්දී වරික දොස්තර කැස්ටලානි හමු විය. කොරමුල්ලේ ශාන්ත පරිසරයේ වැඩුණ එතුමාගේ ලදරු ජීවිතයේ අන්තිති බාධාවක් නොවිය. එහෙත් නිරන්තර සුවසැපෙන් ජීවිතය ගත කිරීමේ අවකාශයේ එතුමාටම ලැබුණේ එතුමාගේ උදාර හදවත හා ශ්‍රේෂ්ඨ බුද්ධිය අනුව යෑමිනි. මම සිටුවේ මොහු එතුමියගේම මුත්තණුවන් මෙන් බුද්ධිමය ලක්ෂණ දායාද කොටගත් දරුවෙකු ලෙසිනි. කාන්තෙන් ගත කරන කාලයේ ප්‍රබෝධමත් කරලීමේ බලාපොරොත්තු ඇති ඔහුගේ මෑණියන්ගෙන් ඇගේ ආදරණීය පුතණුවන්ට 1913 දෙසැම්බරයේ පැවති කේම්බ්‍රිජ් කනිෂ්ඨ විභාගයෙන් ලතින් භාෂාව පිළිබඳ විශිෂ්ට සාමර්ථ්‍යයක් ලබා ගැනීම නිමිත්තෙන් සිය ගුරුවරයාගෙන් SWRD බණ්ඩාරනායකට එතුමාගේ ගුරුවරයා වූයේ විවිධ දක්ෂතා ඇති ශාස්ත්‍රධාරියෙකු සංගීතඥයෙකු හා අශ්වාරෝහකයෙකුද වූ AC රෙඩ්ෆර්ඩ් මහතාය. ශාන්ත ප්‍රොමසුන්ගේ විද්‍යාලයේදී ලදරු බණ්ඩාරනායක දක්ෂ විචක්ෂණ භාවයක් දැක්වීය. විසිවන වියේ පිරෙත්ම තරුණ බණ්ඩාරනායක ඔක්ස්ෆර්ඩ්හි ක්‍රයිස්ට් චර්ච් විද්‍යාලයට ඇතුල් විය. ඔක්ස්ෆර්ඩ්හි බණ්ඩාරනායක මහතා වාසය කළේ මේ කාමරයේ තුලේ. යාවද කාමරයේ සිටියේ ඇන්තනි ඊඩන් මහතාය. එහිදී කාලය ගත කළ අයුරු සිටමින් බණ්ඩාරනායක මහතා මෙසේ දනීවේය. මේ සරත් සිසිර සමය මා ගත කළේ හෝමර් කවියා මගින් වීර යුගයටත් යුරිපිඩීස්ගේ සමූහ ගීතිකා මගින් සඳ පහනින් බැබලනු ඇතැන්සයේ තන තැනි තලාවලටත් පිවිසෙමිනි. නැතහොත් සකල කාලීන අග්‍රතම වාගීශ්වරයාණන් වූ ඩෙමොස්තිනීස්ගේ චතුර දේශනයට සවන් දෙමින් ශ්‍රී විභූතියෙන් පිරීතිරී යන සිසරෝගේ යුගයට එළඹෙමිනි. මා එතෙක් අත් නුදුටු ශාන්ත සුන්දර චිත්ත සමාධියක සුවය මට මේ සමයේ අත්විය.
ऑक्सफर्ड विश्वविद्यालय श्रेष्ठ प्रभुन के छायारूप अतर बंडारनायक छायारूपे अदद दक्षिणत लैबे बंडारनायक महता खातिके कुहा तार्किके कुवाशेन मुलिन मुख्यपी पेनुने ऑक्सफर्ड विश्वविद्यालय दिए එවකට ඔක්ස්ෆර්ඩ් සංගමයේ අතිදක්ෂ කතිකයා ලෙස පිළිගන්නා ලද්දේද බණ්ඩාරනායක මහතාය. එතුමා එහි කනිෂ්ඨ භාණ්ඩාගාරික පදවියද ලේකම් පදවියද දැරිය. වාදීව සිංහෙකු වශයෙන් බණ්ඩාරනායකතුමා දැක් වූ උසස් හැකියාවන් පිළිබඳව ඔක්ස්ෆර්ඩ් සංගරාවල පළ වූ වාර්තා අනුස්මරණීයයි. තම කීර්තියට ඇත්ත වශයෙන්ම යමක් එක් කරගත් එකම කතිකයා බණ්ඩාරනායක මහතා විය. ඒ මහතා කතරම් වික්ත ලෙස කතා කළේද යත් කෙනෙකුට ඔහු විදේශීය භාෂාවක් කතා කරන බවක් හෝ විදේශීය රටක දේශපාලනීය විවාද කරන බවක් හෝ වටහා ගත නොහැකි විය. කාටත් ආදර්ශගත හැකි පරිදි උපහාසය හා අවංකත්වය ප්‍රයෝගී කර ගනිමින් ක්‍රමානුකූලව කතා කළ සංගමේ දක්ෂතම කතිකයන් අතර කනිෂ්ඨ භාණ්ඩාගාරිකද කෙනෙකි. සභාව බලාපොරොත්තු වූ පරිදි මුල සිට අග දක්වාත් इता उसस तत्त्वयक रंदवागिन बंडारनायक महता कथा कलिए ओनेम विवाद संगमयकदी विरल व्यक्त भावयक असेन्ने कलातुरकिनी नमुत अपिए बंडारनायक महतागे कथावेन श्रवणे केलेमु लॉयड जॉर्ज महता ऑक्सफर्ड संगमयट पेमिनी अवस्थावकदी गत मेम समूह छायारूपये बंडारनायक महता लंगम सिटिन्ने तम मित्र मेल्कम मैकडोनल्ड महताय බණ්ඩාරනායක මහතාගේ අභාවයෙන් පසු මැක්ඩොනල්ඩ් මහතා කීයේ තමාට හමු ඉතා ශ්‍රේෂ්ඨ පුද්ගලයන් ටික දෙනාගෙන් බණ්ඩාරනායක මහතා එක්කෙනෙකු බවය. බණ්ඩාරනායක මහතාගේ තවත් පිතුරෙකු වන මැක්ඩොනල්ඩ් මහතා ළඟට පෙනෙන රොබර්ට් බර්නීස් 1931 දී මෙසේ සඳහන් කරන්නට යෙදුණි. කවදා හෝ බණ්ඩාරනායක මහතා ලංකාවේ අගමැති වන බව සිකුරුයි. එවැනිම ප්‍රකාශයක් කළ ඇන්තනි ඊඩන් මහතා දැනට ඒවන් සාමිවරයා බණ්ඩාරනායක මහතා අගමැති වූ අවදියේ යලි හමු විය. 1925 දී බණ්ඩාරනායක මහතා ආපසු ලංකාවට පැමිණියේය. එවකට අධිනීතීකයෙකු වශයෙන් එතුමාට දීප්තිමත් මාර්ගයක් විවෘතව තිබුණ නමුත් මිනිසාට සේවය කිරීමේ දුෂ්කර මාර්ගයේ එතුමා තෝරාගත්තේය. සිය පරම්පරානුගත නගරේ මහජනයා මහත් හරසරින් එතුමා පිළිගත් අවස්ථාවේදී කතා කරමින් කීවේ මම මා ගැන සිතන්නේ ඔබ හා සමාන ඔබගේ මායිකු ලෙසයි. ඉරණමානුව ඔබ අතර මට කිසියම් විශේෂ ස්ථානයක් ලැබෙන්නේ නම් එයින් වන්නේ මා ඔබේ ස්වාමියෙකු නොව සේවකයෙකු වීමයි. මහත්මා ගාන්ධිතුමාගේ අදහස් එතුමාගේ හදපත්ලෙහි තදින්ම කාවැදුණි. 1931 දී එතුමා මුල් වරට පත් වූ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ වේයන්ගොඩ මන්ත්‍රීවරයා ලෙස නිතරගින් පත් විය. දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභාවේ එතුමා දරුවේ පළාත් පාලන අමාත්‍ය පදවියයි. එතුමා ශ්‍රී නේරු ලංකාවට පැමිණි වෙලේ අමාත්‍ය මණ්ඩලය සමග මෙසේ පෙනී සිටියේය. මේ වකවානුවේදී බණ්ඩාරනායක මහතා සිංහල මහසභාව ඇරඹුවේය. සිංහල ගම්බද ගොවි ජනතාවගේ හා බුද්ධිමත් අංශයේ ප්‍රාර්ථනා තේරුම්ගත් එතුමා ගම්බද ජනතාව අතර දේශපාලන අවබෝධයක් ඇති කළේය. ඇමතිවරයෙකු වශයෙන් එතුමා ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය ගම්බද පෙදෙස්වලටද ගෙන යාමින් පළාත් පාලනයේ පියා යන විරුදාවලිය දිනාගත්තේය. දී බණ්ඩාරනායක මහතා පැරණි උඩරට පවුලක කුල කුමරියක් වන සිරිමාවෝ රත්වත්තේ කුමරිය හා සුබසරණයට පත්විය. 1948 පෙබරවාරි 4 වනදා ලංකාවට දේශපාලන නිදහස ලැබුණි. නිදහස් ලංකාවේ පළමු වන පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයේදී බණ්ඩාරනායක මහතා ජාතියේ හැඟීම් පිළිබිඹු කරමින් කළ චතුර කතාවේදී මෙසේද සඳහන් කළේය. ලෝකයේ බලසම්පන්න මහා රාජ්‍යයක් හා සසඳන කල අපවනාහි පුංචි රටක ජීවත් වන කුඩා ජනතාවකි. එහෙත් ජනතාව මේ වන අන්දමේ වීරත්වය, වික්‍රමය, නිර්හංකාරය, ආත්ම පරිත්‍යාගය හා සේවය ආදී උත්තරීතර මිනිස් ගුණාංග පිළිබඳ ආදර්ශ අතින් අපේ ඉතිහාසය පොහොසත්ය. අප ඉදිරියේ ඇති අඳුරු දුෂ්කර අනාගතයේ ජයග්‍රහණය සඳහා
ඒ සියල්ල අපට අවශ්‍ය වන්නේ නිදහස ලබාගත් මුල් වකවානුවේදීම බණ්ඩාරනායක මහතා සමාජ විපර්යාසයක් අවශ්‍ය බව දැන සිටියේය ජනතාවගේ ජීවිතයේ පිළිබඳව වෙනසක් ඇති නොවි පාලන බලය අතින් සමාජයේ ඉහළ පන්තියේ පමණක් වෙනසක් ඇති වෙතොත් ලක් නිදහස නිෂ්ඵල බව එතුමා තේරුම් ගත්තේය මුළු මහත් ආසියාවේම උදා වීගෙන ආ පරිවර්තන යුගය පිළිබඳව එතුමා එසේම දැන සිටියේය ඉන්දුනීසියාවේ නිදහස රැකගැනීම සඳහා කැඳවන ලද ආසියාතික රටවල සම්මේලනයේදී තම රට වෙනුවෙන් පෙනී සිටි බණ්ඩාරනායක මහතා නව ආසියාවේ උද්වේගය ප්‍රකාශයට පත් කළේය ගරු සෞඛ්‍ය අමාත්‍යවරයා හා පළාත් පාලන අමාත්‍යවරයා වශයෙන් බණ්ඩාරනායක මහතා පළාත් පාලනය මගින් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්ති ව්‍යාප්ත කළ අතර ජාතික සෞඛ්‍ය සේවයක අඩිතාලම දියදීය ලංකාවේ පාතුල් ලද ලෝක සෞඛ්‍ය සම්මේලන රැස්වීමකට සහභාගී වූ අවස්ථාවක් අනුරාධපුර සුද්ධ නගරයේ ඓතිහාසික වටිනාකම මෙන්ම පූජනීයත්වයේද ආරක්ෂා කිරීම සඳහා ක්‍රියා කළ ගරු බණ්ඩාරනායක මහතා 1949 දී අනුරාධපුර නව නගරයේ මුල්ගල තැබීම ශ්‍රේෂ්ඨ ජාතික මෙහෙවරක මූලාරම්භය විය තමන්තුල පැවති දේශපාලන දර්ශනීය නිසා බණ්ඩාරනායක වීරයාණන්ට එක්සත් ජාතික පක්ෂ රජයේ වැඩිකල් රැඳී සිටීම උගහට විය. ඒ අර්බුදයේ පිළිබඳ ඇති උණුසුම් තත්වය 1951 දී පැන නැංගියේය. රජයේ ප්‍රතිපත්ති වඩා ප්‍රගතිශීලී අතකට යොමු කරවීම සඳහා සිංහල මහසභාව විසින් සම්මත කරගන්නා ලද යෝජනාවලියක් එතුමා රජයේ ඉදිරියේ තැබීය. එක්සත් ජාතික පක්ෂය එම යෝජනා ප්‍රතික්ෂේප කලින් 1951 ජූලයි මාස 12 වනදා ජාත්‍යාභිමානී බණ්ඩාරනායක ඇමතිතුමා ආණ්ඩු පක්ෂයෙන් නැස්වී විරුද්ධ පක්ෂයට එක් වූයේය. මේ භාර දූර පියවර ගැන එතුමා එදින පාර්ලිමේන්තුවේදී මෙසේ ප්‍රකාශ කළේය. තරම්ක දුක්මුස මේ අවස්ථාවේදී එක්තරා සිතුවිල්ලක් මට සැනසීම ලබා දෙයි. එනම් අන් සියල්ලටම වඩා දුෂ්කර වූ ජය ගැනීම ආත්ම දමණය අත්කර ගැනීමට මා පොහොසත් වූ බවයි. මට ප්‍රතිවිරුද්ධව යොදනු ලැබිය හැකි බලවේගයන් ගැන මම හොඳින් දනිමි. අභිමානය, බලය හා ධනය පමණක් නොව දුර්ප්‍රචාරයේද මට විරුද්ධව යොදනු ලැබිය හැකි අවි ආයුධ බව මම දනිමි. මේවාට ප්‍රතිවිරුද්ධව යෙදීමට අවි වශයෙන් මට ඇත්තේ මගේ ජනතාවට සේවය කිරීමට ඇති හෘදයාංගම ආශාව හා නිර්හංකාර භාවයත් උසස් ප්‍රතිපත්ති සමූහයකුත් පමණකි. මා ගරු කරන ඒ උසස් ප්‍රතිපත්ති වලට මේ රටේ මහජනයාගේ විශ්වාසය අපේක්ෂා කරමි. බණ්ඩාරනායක මහතා ඉන්පසු සාමකාමී මාර්ගයෙන් සමාජවාදී අදහස් හා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඥා ඇතිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කළේය. 1952 දී ඩී.එස්. සේනානායක මහතාගේ ඇවෑමෙන් එක් යුගයක අවසානයේ පෙනෙන තෙක් මානයට පැමිණියේය. එයින් පසු පැවති මහා මැතිවරණයේදී බණ්ඩාරනායක මහතාගේ පක්ෂයට ආසන නවයක් ලැබී එතුමා විරුද්ධ පක්ෂයේ නායකයා ලෙස පිළිගන්නා ලදී. විරුද්ධ පක්ෂයේ හිමිකම් රකිමින් ආණ්ඩුව බලවත් ලෙස විවේචනය කළ දෙවන පාර්ලිමේන්තුවේදී බලකණුවක් වූයේ ගරු බණ්ඩාරනායක මහතායි. ඒ අතර ජාතික ප්‍රශ්නවලදී රජයට සහයෝගය දීමේ ප්‍රජාතන්ත්‍රවාදී පිළිවෙතද එතුමා අකුරටම පිළිපැද්දේය.
ඒ නිසාම බණ්ඩාරනායක මහතා 1954 ඉන්දු ලංකා සාකච්ඡාව සඳහා එකල අගමැතිව සිටි සර් ජෝන් කොතලාවල මහතා සමග නව දිල්ලියට ගියේය කලක සිට එතුමා දැන සිටි එහෙත් එතෙක් මතුන වූ බලවේගය 1955 දී සිංහලය රජයේ භාෂාව වීතු අතර බෞද්ධාගමට නියම තැන ලැබී සිට යන ජාතික හඬෝසේ නැගිනි ඒ වනාහි එතෙක් පැවති අන්දමින් අතලොස්සකට පමණක් බලය හා නිදහස සීමා කර තැබීමේ ක්‍රමයට විරුද්ධව තම උරුමය වෙනුවෙන් පොදු ජනතාවගෙන් නැගී ආ උද්ඝෝෂණයයි ඒ පොදු මහජන තර්කය ඔස්සේ බණ්ඩාරනායක මහතා තම නායකත්වයේ යටතේ ප්‍රගතිශීලී සමාජවාදී ජාතික වැඩපිළිවෙලක් මත පුළුල් ජාතික පෙරමුණක් පිහිටුවීය සමාජීය හා දේශපාලනමය පරිවර්තනයක් ඇති කිරීම සඳහා තමාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වෙන් වූ ඒ එක්සත් පෙරමුණට බලය ලබා දෙන ලෙස එතුමා ජනතාවගෙන් ඉල්වීය 956 අප්‍රේල් මාසයේ පැවති මහා මැතිවරණයේදී එක්සත් පෙරමුණේ නායක බණ්ඩාරනායක මහතා අත්තන ගල්ලාසුන දිනාගත්තේ මෙතෙක් ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ අසමාන ජයන්තයක් වනසේ 41997ක වැඩි ඡන්දෙණි ඒ දක්වා බලය දැරූ පක්ෂය මැතිවරණින් අන්ත පරාජයක් ලත් අතර බණ්ඩාරනායක මහතාගේ නායකත්වයේ ඇති මහජන එක්සත් පෙරමුණ ආසන 95න් 51ක්ම දිනා බලයට පත් වූයේය පැරණි යුගය කෙලවර විය බණ්ඩාරනායක මහතා අගමැති වශයෙන් දියුරුම් දෙත්ම නව යුගයක් උදා විය බණ්ඩාරනායක මහතා රටේ පාලන බලය අත්කර ගැනීමෙන් පසු පළමුවෙන්ම කළේ මහනුවර දළදා මැදුරට ගොස් ශ්‍රී දන්ත ධාතුන් වහන්සේට පූජෝපහාර දැක්වීමයි යන යන හැම තැනකදීම එතුමා වටා රොක් වූයේ අපේක්ෂා සහගත ප්‍රීති උද්දාමයෙන් පිරී ගිය මුහුණු ඇති මහජනයාය නව රජය සැබවින්ම තමන්ගේ රජයක් කියන හැඟීම නිසා ඇති වුණු මහජන උද්‍යෝගයේ හා ප්‍රමෝදය ප්‍රත්‍යක්ෂ කළ සිද්ධි පාර්ලිමේන්තුව විවෘත කරන අවස්ථාවේදීද දකින්ට ලැබුණේ සහල් මිල අඩු කිරීමත් පාසල් සිසුන්ගේ දවල් කෑම වේල නැවත ලබා දීමත් බලය ලබාගත් වහාම එතුමා සැලසූ ජනසේවයයි ජනතාවගේ ප්‍රාර්ථනා අනුව සිංහලයේ රජයේ භාෂාව කිරීමෙන් එතුමා මහ ජනතාවට දුන් පොරොන්දුව අභිහිතව ඉටු කළේය පරිවර්තන යුගයේ සුළං රැල් දස අත හමා ගිය අතර අධිරාජ්‍ය නම්බුනාම අත්හැරුණේය එතෙක් වූ රාජ්‍ය උත්සව බටහිර පන්නයට හැඩ ගැසුණු සමාජයේ කොටසකට පමණක් සීමා විය එහෙත් මින්පසු ප්‍රථම වරට අරලියගහ මන්දිරයේ දොර සාමාන්‍ය පුරවැසියන් සඳහා විවෘත විය මැති ඇමතිවරු මහජනයාගේ පොදු ඇඳුම ඇඳාහ බලයට පත් වී මසකට පසු එතුමා 2500 ශ්‍රී සම්බුද්ධ ජයන්ති උත්සවයට ජාතිය මෙහෙවීය රටේ ශ්‍රේෂ්ඨතම උරුමය වන බෞද්ධාගම පුනරුත්ථානයට ගෙනීම සඳහා එතුමාගේ රජයෙන් ලැබුණේ මහෝපකාරයකි ආගමික කටයුතු වලට ආධාර දීමත් ජාතික සංස්කෘතිය නම්මාලීමත් සඳහා ප්‍රථම වරට සංස්කෘතික අමාත්‍යාංශයක් පිහිටුවන ලද්දේය බෞද්ධ දර්ශනයේ අංගයක් වන නිදහස් චින්තනය හා උපේක්ෂාව බණ්ඩාරනායක මහතාගේ මානසික තත්ත්වයට තදින්ම කා වැදී තිබුණේය එහෙයින් බෞද්ධාගමට නිසි තැන දෙන අතරම තම තමන්ගේ ආගම් ඇදහිීමට අන්‍ය ආගමිකයන්ට ඇති උරුමයද ආරක්ෂා කළේය ත්‍රිකුණාමලයේ හා කටුනායක බ්‍රිතාන්‍ය කඳවුරු ගරු බණ්ඩාරනායක මහතා විසින් ඉවත් කරනු ලැබුවේ යටත් විජිත ක්‍රමයේ අවසන් පුරුකද ලංකාවෙන් තුරන් විය එයින් ලංකාවේ නිදහස සම්පූර්ණ විය අධිරාජ්‍යවාදී බ්‍රිතාන්‍ය කොඩිය වෙනුවට එම කඳවුරවල නිදහස් ලංකා කොඩිය බැබළුණි බණ්ඩාරනායකතුමා ලංකාවට අලුත් විදේශ ප්‍රතිපත්තියක් බිහි කළේය
ඒවනාහි කිසිම බල කණ්ඩායමකට නොබැඳී මැදිහත් පිළිවෙත අනුගමනය කිරීමයි පළමු වරට සෝවියට් සංගමය මහජන චීනය ආදී සමාජවාදී රටවල් සමග තානාපති සම්බන්ධකම් පිහිටුවීම නිසාම චූඑන්ලායි තුමාද ලක්දිව චාරිකාව කියදුනි බණ්ඩාරනායක රජයට බලය ලබා දීම සඳහා ආධාර කළ කම්කරු ජනතාවට නියම ස්ථානය ලැබුණි මැයි දිනය නිවාඩු දිනයක් විය කම්කරුවන් සමග බණ්ඩාරනායක මහතා කම්කරු දින උත්සවයන්ටද සහභාගී විය චීන අගමැතිවරයා සමග පෙනී සිටි කම්කරු රැලියකදී එතුමා කළ කතාව ශ්‍රවණය කිරීමට මහ ජනතාව මහවැස්සේ තෙමි තෙමි සිටියහ අලුත් මහජනාණ්ඩුව පත් වී සිටිනවා ඉතාමත් මම පිටෙන් දමනාතුරු මතක ගන්න කැමතියි මහජනාණ්ඩුව කියන වචනේ අපි ආඩම්බරෙන් පිළිගන්නවා අපි පුළුවන් උත්සාහයක් දරනවා තරුණාන්තුලගේ සේවයේ අපේ සත්‍ය ප්‍රමාණයට කරන්න නොයි කමාරු මැදියේ මේ මාස ස්වල්පයක් අතර අපි ආණ්ඩු කෙරුවා අපිට විදේශික අමාරු වුණා සොයස්තලේ අමාරු වෙන නිසා නොයි ආර්ථික කරදරවලට මුහුණ පාන්න සිද්ධ වුණා අපේ රටේ නොයි විරුද්ධ පක්ෂවල විරුද්ධ පිරිස් අපිට අතුරුකම් පෙන්වන්න උත්සාහ දරුවා නමුත් මේ මාස ස්වල්පය තුලදී වුණා තරුණාන්තුලා වෙනුවෙන් මේ ස්වල්ප කාලය තුල කාන්ති පිටිවල ස්වල්පයක් අපි කර දී තිබෙනවා අපි සිංහල භාෂාව රජය භාෂාව කෙරුවා නමුත් අපි අදහසක් නැහැ වෙන කිසි කෙනෙකුට වරදක් වෙන හැටියට ඒ සිංහල භාෂාව අනත පාවිච්චි කරන්න අපි සංස්කෘතික අමාත්‍ය කෙනෙක් සා දෙපාර්තමේන්තුව පත් කළා දිවෙනවා බෞද්ධ කමිෂන් සභාවේ වාර්තාව අපි ක්‍රියාවෙන් යොදාගෙන යනවා නමුත් එසේත් අපි කරන්නේ වෙන කිසි කෙනෙකුට අමාරුවක් වෙන හැටියට නෝ අපි හාල් කීන ගණන් සුළු ගණනකින් උනත් අඩු කෙරුවා රුපියල් දස කෝටියක් මේ රට පාඩු මිදෙවි අපි දවල් ආහාර වේලේ නැවත වරක් මේ කුඩා ළමයි දුන්නා අපි නම්බුනාම නතර කෙරුවා ඉදිරියට මේ රටේ ආර්ථික තත්ත්වය වැඩි දියුණු කිරීම පිණිස අපි දැන් සරස්ම ක්ලාස්ටි කිරීමට කොමිෂන් සභාව පත් කළා ඒ කොමිෂන් සභාව ප්‍රදාව දෙකේ බොහොම මාන්ත්‍රියෙන් වැඩ කරගෙන යනවා මම තමුන් ආචාර මතක් කරන්න කැමතියි බණ්ඩාරනායක මහතාගේ ජීවිතයේ තවත් ලක්ෂණයක් කැලණි ගංගා පාලම විවෘත කිරීමේ උත්සවයේදී පෙනී ගියේය පාලම විවෘත කරන්නයි ආරාධනා ලැබූ බණ්ඩාරනායක මහතාගේ බලවත් කැමැත්ත වූයේ පාලම තැනීමෙහිලා වෙහසුන කම්කරුවෙකු ලවාම එය විවෘත කර වීමය පාර්ලිමේන්තුවේදී හා ඉන් පිටතදී විපක්ෂයට උරුම වූ ස්ථානීය පළමු වරට ලැබුණේ බණ්ඩාරනායක රජේනි නොඑක් සේවාවන් සඳහා රජයේ ආධාරයේ පිරිනැමීමේදී විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීන් පෙනී සිටින ඡන්දදායක කොට්ටාෂවලටද නොවෙනස්ව සැලකීම ඇරඹුණේ බණ්ඩාරනායක යුගයේදීය විපක්ෂ නායකයාගේ ඡන්දදායක කොට්ටාෂයෙන් මෙන්ම අන් සෑම තැනකදීද ගම්වද ජනතාව එතුමා අවට රොක්කූහ කුඩා ගොවියා හා අඳු ගොවියාටත් නව ආරක්ෂාවක් මෙන්ම මහන්සියේ තරමට අස්සනු ලබා ගැනීමේ මාර්ගයක් කුමුරු පනත මගින් බණ්ඩාරනායක රජයෙන් සලසා දෙන ලදී. කලක් තිස්සේම බණ්ඩාරනායක මහතා අදහස් කළ පිළිවෙතක් ක්‍රියාත්මක කරමින් සමාජවාදී ප්‍රතිපත්ති සප්‍රාණ පිණිස එතුමා ජාතික ව්‍යාපාර මහජනයා සතු කිරීම ආරම්භ කළේය. බණ්ඩාරනායක මහතා 1958 දී මහජන ප්‍රීති ഘോഷා මැදේ බස් සේවය ජන සතු කළේය. කොළඹ වරායද එසේම ජන සතු කරන ලදී. මෙවැනි සේවයක් ජන සතු වුණාට පසුව දියුණුවෙන්ට ඉඩක් තිබෙන්නේ खागे अमारु अडुपाडु खंगर साधारण लेस क्रिया करन अतर महाजन थाव वेनुएं रत वेनुएं करन सेवया खेटिये ते के यदि सितने खावरु फिरी गत्तो पमनाई आंडुआ वेवा पालक मंडल यक वेवा सेवे करन फिरी सवेवा सेलु देनाम अरति बेना अडुपाडु अमारु खंग हरिगस्सा गन अतर अपि सेलु देनाम सहोदर फिरिसक में එක දංවරක පුරුක් මෙන් මහජනතාව වෙනුවෙන් මේ රසය මහජනතාව වෙනුවෙන් කරලා දවදගත් සේවයක් කියන අදහස ඔය සියලු දෙනාගේම අපේ
එතුමාණන් විසින් ඊට දසවසකට ඉහතදී ඇලඹු ව්‍යාපාරයේ මල් පල ගැනීම සමයේද එතුමාගේ ඇසින්ම දැකගත්තේය. දේශීය වෛද්‍ය ක්‍රමයට පුනර්ජීවයක් දීමේ ඉලක්කය ඇතිව එතුමාගේ වකවානුවේදී ආරම්භ කරන ලද ආයුර්වේද පර්යේෂණාගාරය අද එතුමාගේ එම සේවය සිහියට නම්වයි. උත්තර මන්ත්‍රී මණ්ඩලයටද උගත් ආයුර්වේද වෛද්‍යවරයෙකු පත් කිරීමෙන් එතුමා ආයුර්වේදයේ කෙරෙහි දැක්වූ සැලකිල්ල තවදුරටත් ඔප්පු වේ. කලින් නොසලකා හැර සිටි තවත් පිරිසක් වන සිංහල ගුරු පරපුරට සමාජයේ නියමතන ලබා දීම පිණිස සිංහල ගුරුවරයෙක්ද ලංකාවේ පැරණි සංස්කෘතියේද අධ්‍යාපනයේ හා ධර්ම ශාස්ත්‍රයේද මුර දේව වශයෙන් සැලකෙන බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ අධ්‍යාපන තත්ත්වය උසස් කරලීම සඳහා විද්‍යෝදය විද්‍යාලංකාර යන මහා පිරුවන් දෙක විශ්වවිද්‍යාල තත්ත්වයට උසස් කරලීම බෞද්ධ අධ්‍යාපනය අතින් බණ්ඩාරනායක යුගයේ ගන්නා ලද ඓතිහාසික පියවරකි. එම විශ්වවිද්‍යාල විවෘත කිරීමේ උළෙලට ඉන්දියා ජනාධිපති රාජේන්ද්‍ර ප්‍රසාද් තුමාද පැමිණියේය. සුළු ජාතීන්ගේද සංස්කෘතිය හා භාෂාව දියුණු කරලීමට ඉටාගත් බණ්ඩාරනායක යුක්තිකාමියා සාධාරණ ලෙස දෙමළ භාෂාව පාවිච්චි කිරීමේ අයිතිය සැලසෙන පරිදි දෙමළ භාෂා පනතද සම්මත කළේය. බණ්ඩාරනායක සමයේ භාරතය හා ලංකාව අතර සම්බන්ධතා තව තවත් තරවිය. එවකට භාරතයේ උප ජනාධිපතිව සිටි සර්වපල්ලි රාධාකෘෂ්ණන් මහතාගේ මෙහි පැමිණීමෙන් ඒ මිත්‍රත්වය තවත් තහවුරු විය. ආසියා මහද්වීපය කණ්ඩායම් වලට නොබැඳී එක්සත් සිටින බලමණ්ඩලයක් කරලීමේ මහඟු පියවර සඳහා බණ්ඩාරනායක මහතාත් ඉන්දියා අගමැති ශ්‍රී නේරුත් අදිෂ්ඨාන ප්‍රතිබද්ධව ක්‍රියා කළහ. බණ්ඩාරනායක මහතාගේ මධ්‍යස්ථතා විදේශ ප්‍රතිපත්තිය නිසා අදහස් අතින් විවිධ වුවත් සෑම රට රාජ්‍යයක් හා මිත්‍ර සම්බන්ධතා තහවුරු කර ගැනීමටත් ඒ රටවලින් ආර්ථික ආධාර ලබා ගැනීමටත් පුළුවන් විය. යුගොස්ලාවියානු ජනාධිපති ටිටෝ මහතා සහ බ්‍රෝස් මැතිනිය, බ්‍රිතාන්‍යා ග්‍රාමාධිවර හැරල් මැක්මිලන් මහතා සහ එම මැතිනිය, කැනේඩියානු අග්‍රාමාත්‍යවර ඩීෆන් බේකර් මහතා සහ එම මැතිනිය, ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවර රොබර්ට් මෙන්සිස් මහතා. ආසියාවේ නිදහස ගැන නිතර සිත් යොමු කළ මෙතුමා මලයාව නිදහස ලබා ගැනීම පිළිබඳ උත්සවයට තම රට වෙනුවෙන් තමන්ම පෙනී සිටියේය. හංගේරියා ආරවුල් නිසා පහළ වූ නොසන්සුමට පසු 1957 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ඉදිරියේ පෙනී සිටි බණ්ඩාරනායක අගමැතිතුමා කළ චතුර දේශනය ලෝක සාමය සඳහා ආසියාවේ රන්දිව ලෙලවීමකි. I say this and I say it with all seriousness. ඊශ්‍රායෙල් වරුන්ගෙන් හෝ බ්‍රිතාන්‍යයන්ගෙන් හෝ ප්‍රංශකාරයන්ගෙන් හෝ වේවා විදේශීය භට කණ්ඩායම් මිසරයේ සිටින තාක් තත්ත්වය ඉතා භයානක එකක් වෙනවා පමණක් නොව එය තුන්වෙනි ලෝක සංග්‍රාමයක් ඇති කරන්නට තුඩු දෙන්නක්ද වනු ඇත. ඒ නිසා අද අප මුහුණ පා ඇත්තේ මිනිසාට කිසි දිනක මුහුණ පාන්නට සිදු නොවූ තරම් බැරෑරුම් තත්ත්වයකටයි. එනම් ස්ථාවර මිනිස් සමාජයක් ඇති කිරීමට මෙය අවස්ථාව කොට ගැනීමයි. නොයෙකුත් මතභේද අතරේ මේ අප කළ යුත්තේ සෑහෙන පමණ සාමය ඇතිවද යුදයට තුඩු දෙන මතභේද මගහරවා ගැනීමෙන්ය. අද ලෝකයේ යුද්ධයක් ගැන නම්
සිටිය නොහැකි තරම් බැවිනි මේ වනාහි අපද දිවි රැකගෙන අනුනටද දිවි රැක ගැනීමට ඉදදී යුතු යුගයකි යම් වාදයකින් හෝ අනෙක් කරුණක් හෝ හේතුවෙන් මුළු මිනිස් වගම පාවා දීමට සිදුවන පමණට එකිනෙකාට වෙර වැඩීමට නොහැකි යුගයකි අපගේ ගරුත්වය රැකින පරිදි හා අප ඊට ආදරයෙන් සලකන ප්‍රතිපත්ති වලින් පිට නොපැන දිවි රැක ගැනීමටත් අනුනට දිවි රැක ගැනීමට ඉඩ දීමටත් අපට සිදු වී තිබේ එම සංචාරයේදී දවල මන්දිරයට පිවිසි බණ්ඩාරනායක මහතා එහිදී ජනාධිපති අයිසන්හවර් මහතා හමු වී සුහද පැතුම් හුවමාරු කරගත්තේය දේශපාලන හිණිමගේ මුදුන් පෙත්තටම පිවිසි බණ්ඩාරනායක මහතා තම අමුදරුවන් සමග गेदर दुरे प्रीतिय भुक्ति विनीम किसी वितक अतपसनो के लेय 1959 दी एतुमा यालित पर एक्सत जातींगे महा मांडले रसीम वारेकट सहभागी वीमट सूदान में सिटिये ए संधा पिटत्व यामट आसन्नव तिभिय दी बंडार नायक महता तम चांद कोट्टा शेवन अत्तन गाले चारिकाव के दुनी तम रटवेस्या वेन्वेन हिसदान दुन दहमी सिरिसंगबो रजतुमागे प्रतिमावा मे चारिकावे दी බණ්ඩාරනායක මහතා අතින් විවෘත විය. ඒ මොහොතේදීද එතුමාගේ ජීවිතේ විනාශ කිරීම සඳහා ප්‍රතිගාමී බලවේග සාහසික කුමන්ත්‍රණයක යෙදී සිටියහ. තම තමන්ගේ දුක් ගැනවිලි කියාපාමින් දිනපතා පැමිණෙන මහජනයාට අගමැති මැදුර නිතර විවෘතව තිබුණේය. 1959 සැප්තැම්බර් 25 වනදා එසේ පැමිණිය වුන් අතර පිස්තෝලයක් සංගවාගත් සාහසිකයෙක් විය. දරුණ ලෙස තුවාල ලැබ ශල්‍යාගාරයේ වැතිර සිටිද්දීද බණ්ඩාරනායක මහතා තම ආදරණීය රටවැසියා වෙනුවෙන් නිවේදනයක් නිකුත් කළේය. සිව් පුරවාගත් මෝඩ මිනිසෙකු විසින් අද මගේ නිවසේදී මට වෙඩි කීපයක් තබන ලදී. මේ මිනිසාට අනුකම්පා කරන ලෙසත් ඔහුගෙන් පරි ගැනීමට යත්නයක් නොදරන ලෙසත් සෑම දිනාගෙන් මම ඉල්ලමි. මේ අවස්ථාවේදී ඉතා සන්සුන්ව ඉවසිල්ලෙන් කටයුතු කරන ලෙස මගේ රටවැසියාගෙන් ඉල්ලා සිටිමි. මගේ දොස්තරවරුන්ගේ ආධාරය ඇතිව මගේ ජනතාවට නැවතත් සේවය කිරීම ජනතාවගේ අචල ආදර භක්තිය දිනාගත් මහජන නායකයෙකුගෙන් රටවැසියාලත් අවසාන පණිවිඩයද එයම විය. 1959 සැප්තැම්බර් 26 වනදා උදයේ ඒ සදානුස්මරණීය මහජන නායකයා දිවංගත විය. අවසාන මොහොතේදීද එතුමා කිසිවෙකුට වෛර විරෝධයක් නොමැතිව මරණයට මුහුණ පෑවේය. අගමැතිතුමා දිවංගත විය. මේ සංවේගජනක පුවත ජනතාවට සැලවුණේ ඔවුන්ගේ හදවත් දෙදරමිනි. මුළුලව දේශපාලකයෝත් ජනනායකයෝත් ජාතියේ නායකයාණන්ගේ ගුණ සමරමින් ශෝක ප්‍රකාශ නිකුත් කළහ. අගමැති ශ්‍රී නීරු බණ්ඩාරනායක මහතාගේ අභාවය වෙනුවෙන් අන් කිසිදු විදේශීය නායකයෙකුට නොකළ බොහොමනක් කරමින් රැස්ව සිටි ඉන්දීය ජාතික සම්මේලනීය විධායක මණ්ඩලයේ වැඩ නතරකොට ලංකා අගමැතිතුමාගේ අභාවය ගැන ශෝක වූ අය ඉන්දීය රජයේ සෑම කාර්යාලයක්ම එදින වසා දමන